ආයිබෝවන් සිලෝන් නැග්‍රී අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවද මීට සතවර්ෂ ගණනාවකට පෙර රතු ඉන්දියානුවරුන්, ඒ කියන්නේ රතු ඉන්දියානුවරුන් දඩේම යන කාලේ ඔවුන් ගෙන ගියේ අවි ආයුධ තිබුණේ විසපෝපු ඊතල. ඔන්න ඊතල වලට විසපවාගෙන යද්දී හදිස්සියවත් තමන්ගේ ඇඟේ පොඩ්ඩක් හරි ගෑවුනොත් එහෙම මොකද ඒ විස නිසාම නැසෙන්න වෙනවා. ඒ කියන්නේ විස නිසාම නැසෙන්න වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ඒකෙන් ලොකු වනතුරක් වෙන්න තිබුණා. ඒ වෙනුවට ඒගොල්ලෝ ගෙනිච්චා ඒ වාගේ ඊතලයක පොඩ්ඩක් හරි ගෑවුනා තුවාලයක් වුණොත් එහෙම අල විශේෂයක්. විස නසන්න පුළුවන් අල විශේෂයක්. අන්න ඒ අල විශේෂය ගැන තමයි ඔබට අද අපි මේ හඳුන්වලා දෙන්න මේ වීඩියෝ එක කරන්නේ. අපේ රටේ අපි අල වර්ග කිව්වහම අපි ගොඩක් දන්නේ අල බතල මඤ්ඤොක්කා වාගේ අල විශේෂ තමයි. මොකද ඒවා තමයි අපිට ගොඩක් හුරු වෙලා තියෙන්නේ. ඒවා තමයි අපි වැඩිපුර ප්‍රයෝජනෙට ගන්නෙ. මොකද පහසුවෙන් වගා කරගන්න පුළුවන් වුණතරක මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම තමයි අපේ රටේ අතීතයේ ඉඳලම මෙන්න මේ අල විශේෂය ලංකාවේ තිබිලා තියෙනවා. දකුණු සහ මධ්‍යම ඇමරිකාවේ ඇන්ඩිස් කියන කඳුපන්ති ආශ්‍රිතව තමයි මේ අල විශේෂය නිජබිම. මේ අල විශේෂය ඔබ දන්නවා ඇති මෙතෙක්කුත් මේ අපේ රටේ දැනටමත් නොඑක් ප්‍රදේශවල තියෙනවා. හුලංකීරිය කියන අල විශේෂය තමයි මෙන්න මේ විශේෂ වූ අල වර්ග. අල විශේෂය මොකද ඖෂධ ගුණය අතින් ඉතාමත් වටිනා අල විශේෂයක් තමයි හුලංකීරිය කියන්නේ. අපේ රටේ අතරමැදි කලාප සහ තෙත් කලාපෙත් හොඳින් වගා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ජල සම්පාදනයක් තියෙනවා නම් වියලි කලාපෙත් හොඳින් වගා කරගන්න පුළුවන් සාක්ෂියක් තමයි සෙවන ප්‍රියකරන ඉතාමත් පෝෂණීය අල විශේෂයක් තමයි හුලංකීරිය. මෙන්න මේ හුලංකීරිය ගැන තමයි ඔබව අද අපි මේ දැනුවත් කරන්න යන්නේ. මානව ශිෂ්ටාචාරයේ පැරණිම අලභෝගයක් වුණත් තාමත් ඌණ භාවිත අලභෝගයක් වශයෙන් තමයි හැඳින්වෙන්නේ. මොකද කෙතරම් ඖෂධ ගුණය තිබුණත් තාම ගොඩක් දෙනෙක්ගේ මේ කෙරෙහි අවධානය යොමු වෙලා නැහැ. ඔබට මේ දකින්න තියෙන්නේ හුලංකීරිය සාකයක් මේ බෑග් එකක අපි වවලා තියෙනවා. මේ වගේම මල් විශේෂයක් තියෙනවා කොළ වර්ග. එකට රැවටෙන්න එපා. මොකද මේ විශේෂය ඉතාමත් සාමාන්‍ය වතුවල, කියන්නේ අතහැර ගිය වතුවල ගොඩක් දක්නට ලැබෙන පොල් වතුවල, ඒ වගේම තමයි සෙවන සහිත ස්ථානවල මේක බහුලව දකින්න තියෙනවා. බිම වැවිලා තැන් තැන්වල බලන්න මේ ඒ තමයි හුලංකීරිය. අල ගලවලා බලලා අපට හොයාගන්නත් පුළුවන් හුලංකීරිය සාකය කොහොමද කියලා. ගෙවල් වල හිටවන මල් විශේෂය හුලංකීරිය නෙමෙයි. ඒක රැවටිලා ආහාරයට ගන්න එපා. මේ දකින්න තියෙන බලන්න මේක කහ ගහට ඉතාමත් සමීපයි. ඒ වගේම තමයි යටින් රයිසෝම මගින් තමයි මේකත් පැලවෙන්නේ. මේ රයිසෝමයක් තමයි අන්තිමේට අල බවට පත් වෙන්නේ. ඔබට දකින්න පුළුවන් මෙන්න මේ තියෙන අල මේ උරේ කඩාගෙන එනවා අල පේන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේකත් එනවා. මේකත් අලේට තමයි ඊට පස්සේ මෙතනින් තමයි පැලයක් අලුතෙන් පැලවෙන්නේ. එනිසා මේක බලමෙන් අපි කරන්න ඕනේ ගහ හොඳින් හඳුනා ගන්න එක. හුලංකීරිය කියන්නේ මොකද්ද කියලා නිවැරදිව හඳුනා ගැනීම තමයි අත්‍යවශ්‍යම. ඒ වගේම තමයි ඔබට බලන්න පුළුවන් මේ අපි බඳුන් වලත් වවලා තියෙනවා. නැත්නම් මේක හාල් බෑග් උර වාගේ දේවල් වල වගා කර ගැනීම හැකියාවකුත් තියෙනවා. විශේෂයෙන්ම හඳුනා ගන්න තව පහසු දැනක් කියන මෙන්න මේ කොලේ සහ මේ නාරටිය ඉවර වෙන තැන මේ වගේ එක කොටසක් මෙන්න මේ වගේ සුදුවට පටන් ගන්නවා අඟල් භාගයක් විතර. ඒක තමයි පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන්. මොකද මල් විශේෂවල ඔන්න ඒ කොටස නැහැ. ඒ නිසා මේක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ කොලේ ආරම්භ වෙන තැන බලපුවාම. ඔබට මේ දකින්න පුළුවන් මේ තියෙන හුලංකීරිය අලයක් අපි මේ බෑග් එකේ තිබුණ එකෙන් තමයි කඩලා ගත්තේ. මේ අල ආහාරයට ගන්න පුළුවන්, විශේෂයෙන්ම තම්බලා ගන්න පුළුවන්. මේක කෙඳි සහිත ආහාර විශේෂයක්. ඒ වගේම තමයි මේක කොටලා මිරිකලා දියර වශයෙන් අරගෙන මේ පිටි ටික වේලලා ගත්තාම ඒව තමයි අපි වෙළඳපොළෙන් මිලදීලා ගන්න අරලු පිටි කියන්නේ. අරලු පිටි කියලා ඔබ අහලා ඇති. ඔබ මේ වෙන විට ආහාරයට ගෙනත් ඇති. ඉතාමත් ඖෂධ ගුණ තියෙන අල මේ පිටි විශේෂයක් තමයි අරලු පිටි හදන්නේ මෙන්න මේ හුලංකීරිය අලවලින්. ඒ වගේම තමයි පොඩි දරුවන්ගේ අපි දාඩිය කුෂ්ඨ බිබිලි එනකොට විශේෂ පවුඩර් වර්ගයක් පාවිච්චි කරනවා. ඔන්න ඒ පවුඩර් එක හදා ගන්නත් ඉතාමත් වටිනා ඖෂධ ගුණ තියෙන මේ පිටි විශේෂයක් තමයි හුලංකීරියල. හුලංකීරිය වලට දාඩිය බිබිලි නැති කරගන්න හැකියාවකුත් තියෙනවා. ඒ නිසා ඒකේ ඖෂධ ගුණය අතින් ඉතාමත් ඉහළ අල විශේෂයක් තමයි හුලංකීරිය කියන්නේ. මේක ආහාරයට ගන්න පුළුවන්, තම්බල පොල් සමග ගන්න පුළුවන්. නැත්නම් අපි අතරමැදි ආහාර වේලකට එකතු කරගන්න පුළුවන් නම් ඖෂධය අතින් ඉතාමත් වටිනා. මොකද අනිත් අල දේවල් වලට වගේම තමයි මෙන්න මේ අල විශේෂයත් ආරක්ෂා කරලා මොකද ආහාරයට ගන්න වගා කරගන්න ඕන. ඒ කියන්නේ ඉතාමත් වටිනා අල විශේෂයක් නිසා අපේ ගෙවත්තේ පඳුරක් දෙකක් හරි තියෙනවා නම් අපිට ප්‍රයෝජනෙට ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අතීතයේ අපේ ගම්වල මේක තම්බල පොල් සමග ආහාරයට ගත්තා. ඒ වගේම තමයි මේකෙන් හොඳ රසවත් ඖෂධ කැඳකුත් හදාගෙන පානය කරා. ඒකෙන් තමයි මේ පැරණි ඒ කාලේ ගොඩක් කල් කියන්නේ තමන්ගේ ආයුෂ හොඳින් රැකගෙන නිරෝගීව ජීවත් වුනේ මෙන්න මේ ස්වභාවිකව වැවෙන අල විශේෂ නිසා. ඒ වගේම තමයි ඔබ මේකේ ಗುಣ, ඒ වගේම මේකේ හදාගන්න ආහාර ගැන නොඑක් දේ දන්නවා ඇති. ඔබ අපට වඩා දැනගන්න පුළුවන්. එසේනම් මේ වීඩියෝ එක යටින්
කමෙන්ට් එකක් දාලා ඒ ගැන හැමෝම දැනුවත් කරන්න කියලා අපි ඔබට ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මේ හුලං කීරියල ආහාරයට ගන්නවා නම් දියවැඩියාව, හෘද රෝග, මලබද්ධය, වලිප්පුව, ගෑස්ට්‍රයිටිස් වගේම කොලෙස්ටරෝල්, මුත්‍රා දැවිල්ල වගේම කෘමි රෝගවලිනුත් පාලනය කියන කෘමි රෝගවලිනුත් මිදෙන්න පුළුවන්. එතරම්ම ආයුර්වේද වටිනාකමක් තියෙන ඖෂධ ගුණයක් තියෙන අලසිසියෙන් තමයි හුලං කීරිය කියලා කියන්නේ. ඒ වගේම තමයි ගර්භණී මව්වරුන්ට ඉතාමත් යෝග්‍යයි කියලා කියනවා. මොකද ඉපදෙන්න ඉන්න දරුවාගේ සුසුම්නාව, මොළය හා හෘදය වර්ධනය කර නිරෝගී දරුවෙකු මෙලවට බිහි කරන්න මවට හැකියාවක් තියෙනවා කියලා වෛද්‍ය පරීක්ෂණ මගින් සනාථ කරගෙන තියෙනවා. ඔබ දැන් කැමති ඇති ඔබේ ගෙවත්තේ හුලං කීරිය පැලයක්, ඒ කියන්නේ පැල කරගෙන මෙන්න මේ ඖෂධ ගුණ තියෙන වටිනාකම අපේ ආහාරයට, ආහාර වේලකට එකතු කරගන්න. ඔබට මේක මිල දීලා ගන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක තියෙනවා ගෙවල් වල වතු වල තාමත්. ඒක මේකද අර ප්‍රචලිත වෙලා, ඒ කියන්නේ මේක ප්‍රචාර වෙලා එන්නේ නැතිකම තමයි තියෙන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න හුලං කීරිය පැලයක් කොහෙන්ද ලබා ගන්න පුළුවන් කියලා. ගම්වල තියෙනවා. ඔබට තියෙන දණකින් අල කෑල්ලක් ගේන්න. මෙන්න මේ වාගේ නැත්නම් අල කෑල්ලක් මේ පැල වේගෙන එන අල කෑල්ලක් නැත්නම් මෙන්න මේ වාගේ පැලයක් ගලවගෙන ගෙනල්ලත් ඔබට ඕක හිටව ගන්න පුළුවන්. මේ වාගේ කෑල්ලක් කපාගෙන ඇවිල්ලා හිටවපුවාම බඳුනක ඒක පැල වෙනවා. විශේෂයෙන්ම හිටවද්දී කාබනික පොර තමයි මේකට දාන්නේ. මේක ස්වභාවිකවම හැදෙන ශාකයක් නිසා අපි මේකට රසායනික පොර වර්ග නම් එකතු කරන්නේ නැහැ. මොකද වෙනත් කිසිම රෝගයක් නැහැ. මේක මාර්තු, අප්‍රේල් වාගේ කාලවල තමයි ඉතාමත් යෝග්‍ය හිටවන්න. මොකද දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු කාලවලට තමයි අපි ගොඩාක් අල වර්ග හිටවන්නේ. ඒ කියන්නේ ඉඟුරු කහ වාගේ ගොඩාක් අල බහින දේවල් අපි හිටවන්නේ ඒ වසර ආරම්භ වෙනකොටම. ඒ වගේ තමයි මේ හුලං කීරිය විශේෂයත්. හැබැයි විශේෂත්වයක් තියෙනවා. මොකද මාස 6කින් පමණ ගලවා ගන්න පුළුවන්. මාස 6කින් ගලවන්න පුළුවන් වුණත් අවුරුද්දක් යනකම් මෙන්න මේ අල තියා ගන්න පුළුවන් පොළවයට. මේ ගස් සම්පූර්ණයෙන්ම මැරෙනවා. මැරුණහම ඔබට පුළුවන් ගලවලා ගන්න. පළවෙනිගනේ නාංකුර ටික වෙනම හිටවගෙන අල ගොඩක් ලබා ගන්න පුළුවන්. වසරක් හිටියොත් වසරකින් අල හොතට මෝරනවා. උනාට මාස 6කින් අල ගලවලා ගන්නත් හැකියාවක් තියෙනවා. පඳුරම ගලවලා ගන්න අවශ්‍ය නැහැ. පැත්තකින් කපලා මේ අල බේරගෙන ඒ පඳුර එහෙම තියා ගන්න හැකියාවකුත් තියෙනවා. මොකද පොඩි මුල පද්ධතියක් වගේ ගිහිල්ලා තමයි මේකේ අලය හැදෙන්නේ. ඒ නිසා පහසුවෙන් අල වෙන් කරගන්න හැකියාවක් තියෙනවා. හුලං කීරිය වවන්න ගොඩක් බිමම ඉඩකඩ අවශ්‍ය නැහැ. ඔබට බලන්න පුළුවන් මේ බඳුන්වල පෝච් වල හිටවලා තියෙනවා. මෙන්න මේ වාගේ බෑග් වල නැත්නම් අපි ඉවතලන හාල් බෑග්, ඒ වගේම තමයි ලොකු පෝච්චි, බේසන්, ඒ හැම එකකම හුලං කීරිය හිටවන්න පුළුවන්. මොකද හැබැයි වැලි මිශ්‍රණය පොඩ්ඩක් වැඩියෙන් දාලා හිටවන්න. මොකද අල වර්ග අපි හිටවද්දී වැලි මිශ්‍රණය වැඩියෙන් තියෙන්න ඕන. එතකොට තමයි හොඳට අල බහින්නේ. මුද්දට ලොකු අල අපිට ලබා ගන්න පුළුවන්. එකතු කරන්න තියෙන ගොම, කොළපොර, කොම්පෝස්ට් නැත්නම් කාබනික පොර පමණයි. මොකද ඉතාමත් වටිනවා. රසායනික පොර නම් එකතු කරන්න එපා. ඔබට පුළුවන් ඔබේ ගෙවත්තේ පහසුවෙන්ම හුලං කීරිය පඳුරකුත් වවන්න. ඔබ ලඟ තියෙනවා නම් ඔබ දන්න කෙනෙකුට තව පැලයක් දෙකක් හරි දෙන්න. මොකද ඉතාමත් වටිනවා මේක. මේක ඇත්තටම රට පුරාම විසිරලා යන්න ඕන. අපි විදේශ අල වර්ග වලට වඩා අපේ දේශීය දේවල් අපි අල වර්ග රැක ගන්න ඕන. මේවා තමයි අපේ මතු පරපුර වෙනුවෙන් අපි ආරක්ෂා කරලා අපි ඊළඟ පරම්පරාවට බාර දෙන්න ඕන. මේක වද වෙන්න දෙන්න එපා. මේක ආරක්ෂා කරන්න ඕන වටිනා ඖෂධ පැලයක් මේ හුලං කීරිය කියන්නේ. එසේනම් සිලෝන් ඇග්‍රි අපගේ චැනල් එකට අපි මේ වන විට වීඩියෝ 200කට අධික ප්‍රමාණයක් දාලා තියෙනවා. ඔබට පුළුවන් ඒ වීඩියෝ ටික නරඹලා අපගේ දැනුමයි ඔබගේ දැනුමයි එකතු කරලා ඔබේ ගෙවත්ත ස්වයං පෝෂිත අංග සම්පූර්ණ ගෙවත්තක් බවට පත් කරගන්න. ඒ වගේම තමයි සිලෝන් ඇග්‍රි අපගේ Facebook සංසන්දහා එකතු වෙන ආරාධනා කරන ගමන්ම සිලෝන් ඇග්‍රි අපගේ චැනල් එක ඔබ මේ වෙනතුරු subscribe කර නැත්නම් subscribe කර bell icon එක click කරන්න ඔබට පුළුවන් අපි දමන අඟනා වීඩියෝ ඒ සැනින් නරඹන්න. ඔබට සුබ දවසක්.